ඕක විදිය තමයි යන්නේ. එනිසා තමයි මම ආමාන්ත්‍රණයට මම පෙන්නුවා අනුර කුමාර දිසානායකට. මූලිකව වාමාංශිකයෝ විදිහට අපි කල්පනා කරන්නේ මේ මොහොත විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය පැමිණ තිබෙන මොහොත එක්තරා විදිහකට මේ රටේ ඓතිහාසික නිමේෂය. විශේෂයෙන්ම මේ දක්වා පාලනය ගිය පාලනය කරපු මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක, මේ එලීට් ස්ටැබ්ලිෂ්මන්ට් එක, එහෙම නැත්නම් මේ ප්‍රභූ ස්ථාපිතය අවදුරටත් ජනතාව තුළින් ප්‍රතික්ෂේප වී තිබෙන මොහොතක්, ඔවුන්ගේ යුක්තියුක්ත භාවය විඳවැටී තිබෙන මොහොතක් මේක. විශේෂයෙන්ම ලංකාවේ ඈත ඉතිහාසයේ නිදහසෙන් පස්සේ බරපතලම ආර්ථික අර්බුදයට මේ රට මුහුණ දී තිබෙන. මේ ආර්ථික අර්බුදය එක්තරා විදිහකට අපි විශ්වාස කරන්නේ ශ්‍රණිකව ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. නැත්තම් මේක එක නැත්තම් අපි නිශ්චිතව ගත්තොත් මේ රාජපක්ෂ පාලනය නැත්තම් පාලන තන්ත්‍රය, ඔවුන්ගේ පවුල් පාලනය, ඔවුන්ගේ කල්ලියේ පාලනය නිසා ම ඇති වුණු දෙයක් නෙවෙයි. මේ එක්තරා විදිහකට නවලිබරල් පර්යාය ගමන් කරපු අන්තය. ඒක තමයි නවලිබරල් පර්යාය ගමන් කරපු අන්තය. මේ අන්තය පරපතල විදිහට මේ රටේ ප්‍රපාතය පරක් තෙරක් නොපෙනෙන ප්‍රපාතය තව තවත් ගැඹුරටම හාරපු එක තමයි රාජපක්ෂ පවුල සහ ඒ කල්ලිය කලේ. ඉතින් මේක සිදුවීමට නියමිතව තිබුණු දෙයක්. එක්තරා විදිහකට ලෝක මට්ටමින් බැලුවාමත් නවලිබරල් පර්යාය බරපතල විදිහට කඩා වැටෙමින් තිබෙන මුතක්. එකට එරෙහිව එක්තරා ආකාරයකට ලෝකයේ පුරහා යම් ආකාරයකින් විශේෂයම ගෝලීය දකුණ ගත්තහම එක්තරා විදිහකට මේකට යම් අභියෝගයක් එල්ල කරනවා. අනෙක් පැත්තෙන් යුරෝපාක යුරෝකේන්ද්‍රය ගත්තහමත් ගෝලීය උපරේ ගත්තහමත් යම් යම් ආකාරයක වර්ධනයක් සිදුවෙමින් තිබෙන මුතක්. එතන එවැනි තත්ත්වයක් යටතේ මං හිතන්නේ ලංකාව ඉතාම සුවිශේෂී මේ මොහොතේදී මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක, අපි කියන්නේ මේ නව ලිබරල් කාටලයට එරෙහිව ජනතාව තුර බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. ඒක එක්තරා විදිහකට එය ප්‍රකාශ වුණා අරගලය තුළින්, මහජන නැගිටීම තුළින්. විශේෂයෙන්ම මහජන නැගිටීම තුළින් පෙන්නුම් කරේ තවදුරටත් මේ එලීට් ස්ටැබ්ලිෂ්මන්ට් මේ ප්‍රභූ ස්ථාපිතත්වයට මේ රටේ ජනතාවගේ යහපත උදෙසා යහ පැවැත්ම උදෙසා කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා උගේ යුක්තියුක්ත භාවය විදවැටි. ඒ යුක්තියුක්ත භාවය විදවැටි තිබෙන මේ කාටලය, මේ නවලිබරල් කාටලය, මේ එක පැත්තකින් දේශපාලන ප්‍රභූ, අපි කියන්නේ මේක මේ පොලිටිකල් මේක දේශපාලන පන්තිය. ඒක එක්තරා විදිහක මේ පන්තිය, ඔවුන් සුවිශේෂී පන්තිය. ඒක මේ ඔවුන් විරුද්ධ පක්ෂයේද ආණ්ඩුවද කියන බෙදීම නොසලකා හැරියාම ඔවුන් එක්තරා විදිහක පන්තියක්. අර පුලන්සාස් වැනි දේශපාලන චින්තකයන් මේක වඩා පුළුල් ලෙස විග්‍රහ කළා. ඒ විග්‍රහය තුළ ඉන්නවා නම් අපි කියන්නේ මේක දේශපාලන පන්තිය, එක්තරා විදිහක සුවිශේෂී පන්තියක්. අර මාක්ස්වාදයේ තියෙන ඒ පන්ති සාකච්ඡාව, ඒ ඔහු මතු කරපු පන්ති සාකච්ඡාව තවත් වඩා පුළුල් වීමක් විදිහටයි අපි දන්නේ. එනිසා මේ දේශපාලන පන්තිය ඔවුන් මොනතරක හිටියත් ඔවුන් එක්තරා විදිහකට ඔවුන් අතර එකඟතාවයක් තියෙනවා මේ පර්යාය රකින්න. මේ පර්යාය රකින්න එක අපි දැක්කා. මොන පරිවර්තනය සිදු වුණත්, මොන ආණ්ඩු පරිවර්තනය සිදු වුණත් ඔවුන් අතර තියෙන සම්මුතිය එකඟතාවයෙන් එසේ පවතින. ඒකට ආසන්න උදාහරණය තමයි 2015 අපි දැක්ක යහපාලන පරිවර්තනයත් එක්ක මේ රටේ ජනතාව විශ්වාස කරා ඒ
රාජපක්ෂ කඳවුරේ රාජපක්ෂ පවුල සහ ඔවුන් වටා සිටි සට්ටම්බියන් කරපු අපරාධයන්ට දඬුවම් දී. ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඔවුන් කරේ තම තමන් ආරක්ෂා කරගත්ත එක විතරයි. ඔවුන් නොවුන්ව ආරක්ෂා කළා. චාතජුඩීන්ගේ ඝාතනය, මාධ්‍යවේදීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, කැලිකොඩ අතුරුදහන් කිරීම, මේ සියල්ලක්ම ඔවුන් ආරක්ෂා කරා රාජපක්ෂ පවුල සහ ඒ වටා සිටි පල්ලිය රැකගත්ත යහ පාලන. අනෙක් පැත්තෙන් 2019 අපි දැක්කා ඔවුන් බලයට පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු. ඒ රනිල් වික්‍රමසිංහට චෝදනා කළේ මහා බැංකුව අඩපු, මහා බැංකුව විනාශ කරපු, ස්වයරි බැඳුම් කරවලින් රට බංකොලොත් කරන්න දායක වෙච්ච, රටේ ජනය හොරා කාපු පුද්ගලෙක් නිසා ඔහුට දඬුවම් දෙන්න ඕනේ කියන තැනක අවසානයේදී සිදු වුණේ ඒ දඬුවම් දෙන පුද්ගලයා දඬුවම් කළ යුතුයි, ඉරේට යැවිය යුතුයි කියන පුද්ගලයාව ජනාධිපති කරලා තමයි රාජපක්ෂ පවුල බේරුනේ. රාජපක්ෂ පවුල ගැලවුවා. දැන් සිදු වෙලා තියෙන්නේ ලංකාව ඇතුලේ අපි කියනවා නම් රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කාරණයන් දෙකක්. එකක් තමයි රනිල් වික්‍රමසිංහ බලයට පැමිණියේ එක පැත්තකින් රාජපක්ෂ පවුල, ඒ රාජපක්ෂ පවුල වටා සිටින කල්ලිය රැකගෙන ඒ කාර්යය උපරිමින් අනිත් පැත්තෙන් ලංකාව මේ මොහොතේදී IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දඬු කඳේ ඒ ණය චක්‍රේ ගැට ගහලා දඬු කඳේ ගහලා අපේ වීරිමාංශයම හුරං කාලා මේ ණය හිමියන්ට ස්වෛරි බැඳුම් කරවලින් ණයගත් අයට, ඊට පස්සේ පුද්ගලික බැංකු වලින් ණයගත්ත ඒ ණය හිමියන්ට, අපි ගත්තොත් බ්ලැක් රොක්, හැමිල්ටන් රිසර්ව් වැනි ඒ ණය හිමියන්ට ණය ගෙවන්නේ ජනතාවර කියන එක නෙමෙයි, ඒ ණය හිමියන්ට ණය ගෙවීම සඳහා අපේ රීරිමාංශයම ඕජසම හුරලා ණය ගෙවන වැඩේ තමයි රනිල් වික්‍රමසිංහ කරන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ එක පැත්තකින් IMF එකේ මැනේජර් කෙනෙක්ගේ භූමිකාව ඉටු කරනවා, අනෙක් පැත්තෙන් ඔහු මේ ජනතාව පන්නපු, ජනතාවගේ උදහසට ලක් වෙච්ච මේ රාජපක්ෂ කල්ලිය සහ ඒ වටා සිටින සට්ටමියන් රැක ගැනීමේ කාර්ය සිදු කරනවා. මේක තමයි මේ මොහොතේදී මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුක්තාවේ භූමිකාව බවට පත් වෙලා. එනිසා එක්තරා විදිහකට මේ අරගලයෙන් ජනතාව මතු කරපු විරෝධය යම්තාක් දුරට ඒ අපි කිව්වොත් එහෙම ඒ නැගිටීමයක් යම්තාක් දුරට පැසිව් තැනකට ආපස්සට ගෙන යමින් ඒක හයිජැක් කරන වැඩක් රනිල් වික්‍රමසිංහ කරනවා. ඒක එක්තරා විදිහට මං හිතන්නේ දේශීය සහ ජාත්‍යන්තරව ඒ සිදුවුණු ඒ නව ලිබරල් පර්යාය හමුවේ සිදුවුණු කාර්යයක්. මොකද ඔවුන්ට අවශ්‍ය වුණා තවදුරටත් මේ සටන, ජනතාවගේ නැගිටීම විපරිවර්තනයක් දක්වා, ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් දක්වා යන එක වළක්වන්න. ඒක කළ හැකි දේ තමයි රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙක් විශේෂයෙන්ම රාජපක්ෂලා පිළිගන්න, රාජපක්ෂලාගේ රාජපක්ෂලාට අවශ්‍ය කරන, රාජපක්ෂලාගේ කැමැත්ත ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ නව ලිබරල් මේ කෝපරේට් කැපිටල් එක සහ ඒ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මූල්‍යට අවශ්‍ය කරන විදිහට හසුරවන්න පුළුවන් ඒජන්ට් කෙනෙක්ව පත් කරගන්න. ඒතරේ වැඩේ දැන් මේ මොහොතේදී සිදු වෙනවා. හැබැයි ඒ වැඩේ සිදු වී තිබෙන්නේ මේ රටේ ජනතාව ඉතාම බරපතල විදියට සූරාකම්මින්. ජනතාවගේ රීරිමාංශය අර ඩේවිඩ් හාවි වැනි අය කියනවා වගේ දැන් තාම නග්න විදියට අපේ නව ලිබරල් වාදය කියන්නේ අපේ අසන්තකරණයෙන් සමුච්චායය, accumulation by disposition කියන එක ඉතාම හොඳින් කරගෙන යමින් තිබෙන EPF ETF එක අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම සන්තකය, අන්තිම සොච්චම. එතකොට ඒ සොච්චම ඌරාකමින්, අපේ සියලු වීරිමාංශය ඌරාකමින් තමයි අද මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සමාගම් මූල්‍යයට අවශ්‍ය කරන විදියට රනිල් වික්‍රමසිංහ මේ කටයුත්ත ගෙන යනවා. ඉතින් මං හිතන්නේ එවැනි තත්ත්වයක් යටතේ මේ මොහොතේ මේ රටේ ජනතාවගේ ප්‍රධානම කාර්යභාරය බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ මේ පරයය, මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක, ජනතාවගේ උදහසට ලක් වෙච්ච මේ ප්‍රභු පැලැන්තිය, මේ දේශපාලන ප්‍රභු පැලැන්තිය සහ ඒ වටා සිටින ජාවාරම්කාර පැලැන්තිය. දැන් මේ අපේ ණය ගහේ ගැට ගහලා මේ ස්වෛරි බැඳුම් කරවෙන් වලින් ණය අරගෙන ඒ උද්ගලික ආයතන වලින් ණය අරගෙන ඒ ණය වලින් කොමිස් ගත්ත
දැන් අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසිියස් වැනි අය එතකොට ඔය දැන් විපක්ෂය සින්න අර්ශවද සිල්ල එරාන් විකරමත්න මේ වැනි මේ නවලිබරල් කාටල් එක එක්තරා විදිහට මේ කොමිස්කාර්ය මේ මේ සමාගම් මූලින් කොමිස්කත් අය කැමති වෙන්නේ අපිව මේ නයගහි ගැටගහල ගැටගහල ශේෂයෙන්ම අපි නයගත්තක ැ මේ රට අයකාරය බවට පත් වෙලා තියෙන්නේ අපේ ජනතාවගේ මේ රටේ ජනතාවගේ යහ පැවැත්මනත කියන කාරණය මංගිතන් ඉතාම හොදින් පැහැදිලි කලා මීට අවුරුද්ධකට විතර කලින් තාම කීර්තිමත් ආර්ථික විශේෂඥයන් එකසි අස්සූ දෙනෙක් විතර අත්සංකරපු ලියවිල්ලමින් ලියවිල්ලකින් වෙරට පංකොලොත් රටක් බවට ප්‍රකාශ කරාට පස්සේ ගෝටාපය රාජපක්ෂ ඒකට අවශ්‍ය කරන පසුබිම හැදුවේ සා ඒකට තල්ලු කළේ ස්ටේෂ මේක වහාම කරන්න කියන යෝජනාව කරමින් ඒකට බරපතල තල්ලුවක් ලබා දුන්නේ විපක්ෂයක් විපක්ෂ හිටපු හර්ෂ එරාන් වැනි අය සජිත් ප්‍රේමදාස සුමන්දිර ඒකොල්ලෝ මේ සර්වපාක්ෂික සමුළුවක් යෝජනා කළ එක දිකව රට බංකොලොත් කියලා ප්‍රකාශ කර යවසානයේදී ගෝටාභය රාජපක්ෂත් මේකට එකඟ වෙලා රට බංකොලොත් කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී අපි IMF එකට පිළිබඳව කතා කරන්න උත්සාහ කරනකොට ලෝකයේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ ඉතාම හොඳ යෝජනාවක් කළා. ඒක හිටියා මහාචාර්ය තෝමස් පිකටි වැනි අය, මහාචාර්ය යානිස් වර්ෆාකිස්, ජයති ගෝෂි වැනි අය, එතකොට මහාචාර්ය චන්ද්‍රසේකර වැනි අය, ඒ වගේම මාටින් බුස්මාන් වැනි අය මේ වගේ කීර්තිමත් ආර්ථික දේශපාලන ආර්ථික විශේෂඥයෝ කිව්වා මේ වැඩේ කරන්න එපා. මේ ණය ගැනීම වනාහි ලංකාව මේ ජනතාව දෙසා කරපු ණය ගැනීමක් නෙවෙයි. මේ ණයගත්තේ මේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය තමන්ගේ මනදොල පිනවන සිමෙන්ති ගල් ගඩොල් වලට ගත්ත ණය. මේ ණය අරගෙන මේගොල්ලෝ කරේ කොමිස් ගහපු එක. මේ ණය වලින් මේගොල්ලෝ අතිවිශාල ප්‍රමාණයක් හොරකම් කරලා තිනවා. ඒ නිසා මේ රටේ ජනතාව මේ අහිංසක මිනිස්සුන්ට මේකෙන් යහපතක් උනේ නැහැ. ඉතින් ඒ ණය ගෙවන්න මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට ඇදලා ගන්න එපා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නෙමෙයි කළ යුතු වන්නේ මේ රටේ ණය කපා හැරීම. ඩෙට් කැන්සලේෂන් එක ලෝකෙ පුරාම ගියා. එහෙම කරලා තිනවා කියලා ඒගොල්ලෝ පෙන්නනවා. දෙවනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ කරලා තිනවා. ෆ්‍රන්සයට මේක කළා. ඊට පස්සේ මේක අනෙකුත් රටවල් ජපානයට මේක කළා. එහෙනම් ඇයි මේ ඉතාම වංචනික විදියට මේ මංකොල්ල කාපු ධනය මංකොල්ල කාපු මේ පවුල ගත්ත ණයකට මේ පැලැන්තිය ගත්ත ණයක් වෙනුවෙන් මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඒ අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංශය උපුරගෙන කන්නේ. ඒසාව ඔවුන් ව්‍යාපාරයක් ගෙනිච්චා මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෙමෙයි කළ යුතු වන්නේ ණය කපා හරින එක කියලා. හැබැයි මේකට මේ ලංකාවේ දේශපාලන ප්‍රභූන් ඒ වගේම මේ අනිකුත් නිලධාරීන් බරපතල විදියට විරුද්ධ වෙලා ඒගොල්ලෝ කොහොනේ අපි ණය ගෙවන්නේ නයි ගෙවන්න ඕනේ. ඒවන විට අගමැති වුණා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ වහාම කලේ ගිහිල්ලා IMF එකත් එක්ක දිවිසුමක් ගහලා අපි ණය ගෙවන්න ලෑස්ති. අයින්සා ඕගොල්ලෝ මැදිහත් වෙලා මේ ණය ලබාගත්ත ණය හිමියන් එක මේකට මැදිහත් වෙලා ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ලෑස්ති වෙමු. ඒතර මේ විදියට සූක්ෂම ලෙස මෙවැනි සාධනීය යෝජනාවක් ඉදදී මේ ලෝකයේ ඉහළම දේශපාලන ආර්ථික විශේෂඥ එවැනි යෝජනාවක් කරද්දී මේ ලංකාවේ නවලිබරල් කාටලය මේකට විරුද්ධව වහාම IMF එක අපේ IMF එකට ගෙනිහලා අපිව ගැට ගහලා දැන් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තල්ලු කරනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් වෙන්නේ මොකද්ද? ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තියෙන්නේ අවසානයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් කියලා කරලා අවසානයේදී අර නවලිබරල් වැඩි ඒ කියන්නේ අසන්තකරණයෙන් සමුච්චායනය මේ EPF ETF එක හොරාගත් එක තමයි කළේ. හැබැයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එහා කට්ටේ තාමත් එකඟතාවයක් පළ වෙලා නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ අපි මේ මොහොතේදී මේ ජනාධිපතිවරණ ඉතාම තීරණාත්මක වෙනවා මේ රටේ මේ පර්යාය මේ නව ලිබරල් පර්යායට අභියෝග කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම මේ ප්‍රභූ පැලැන්තිය පන්නා දමන්න පුළුවන් මේ යුක්තියුක්ත භාවයක් නැති ප්‍රභූ පැලැන්තිය පන්නා දෙමීම මං හිතන්නේ මේ ජනාධිපතිවරණයේ සටන. එනිසා මම හිතන්නේ මේ ජනාධිපතිවරණය හුදෙක්ම උද්ගලෙක් පත් කරගන්න එකක්වත් ඉදිරි ආණ්ඩුව පත් කරගන්න එකක්වත් නෙමෙයි. මේක පන්ති සටන. මේ ප්‍රභූ පර්යායට මේ ස්ටැබ්ලිෂ්මන්ට් එකට මේ ස්ථාපිතත්වයට එරෙහිව සටන. එක්තරා විදිහට අතුගා දෙමීමේ. අපි කියන්නේ එබොලිෂනිස්ට් මූවමන්ට් එකක් මේක.
මේක අහෝසි කිරීමේ මේ ප්‍රභූ පැනති අහෝසි කිරීමේ දේශපාලන පරිවර්තනයක් සඳහා කරන සටන. එනිසා තමයි මම පාමාංශිකයෙක් විදිහට මම පෙනීඉන්නවා අනුර කුමාර දිසානායක සහෝදරය. මම හිතන්නේ මේක තමයි මුත මේ ඓතිහාසික මුහුද මේ පැලැන්තිය පරාජය කර. ඒ පැලැන්තිය මොනනම ඉන්නාවත් අවසානයේ දෙකම පැලැක්තියක් අර මේ පුලන් සාස්කිව් වගේ මේගොල්ල එකම පන්තියක්. ඒක සජිත් නමින්ාවත් එක රනිල් නමින්ාවත් එක මහින්ද නමින්නාවත් එක දිලිත් ජයවිර නමින්නාවත් මේගොල්ල එකම පැලැන්තිය. මේ හැම කෙනෙක්ම මේ රට විනාශ කිරීමට වග කියන්න ඕන. අපි නයගහේ ගැට ගහපුකට වග කියන්න ඕනේ. අපේ රීරිමාන්සය හෝරගෙන කන මේ බදු ගහන මේ IMF ඇතුළු මේ සමාගම් මූල්‍ය කෝපරේට් කැපිටාල්ගේ ආධිපත්‍යයට අපි යට කරන්න ඒකට එකඟ වුණු ඒ වෙනුවෙන් කටයුතු කරපු අය. දැන් ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක අපි වහාම අහෝසි කළ යුතු එකක්. මම හිතන්නේ අපේ ජනතාවාදී ආණ්ඩුවක වගකීම වෙන්නේ මේ ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක අහෝසි කළ යුතු එකක්. ඒකෙන් අපිව කළා තියෙන්නේ නව නව යටත් විජිතවාදයට ඇද දෙන්න. මේක නව නව යටත් විජිතයක් බවට පත් කිරීම. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ අපිට විශාල වගකීමක් තිබෙනවා. එක්තරා විදිහක නිදහස් අරගලයක් අපි කියන්නේ අපි වාමාංශිකයන් විදිහට අපි හදපු ලියවිල්ලක් තියෙනවා. අපි ඒකේ නම දැම්මේ නව නිදහස් අරගලය. මේ නව නව යටත් විජිතවාදයට එරෙහිව මේ ජනතාව කරන අරගලයක්. ඒතකොට ජනතාව කරපු අරගලය හයිජැක් කරපු ඒ පැලැන්තිය පරාජය කරලා ඒ අරගලය ඉදිරියට ගෙන යාම තමයි මේ මොහොතේදී අපිට අවශ්‍ය. මේ අවශ්‍ය ඒ මොහොත ඉතාම පන්ති වෙනසක් කරන මොහොතක්. එනත්තන් මේ සීතාම සුළුතරයක් වෙච්ච මේ ස්ථාපිතත්වයට එරෙහිව ජනතාව අතිමහත් ජනතාවක් පෙළ ගැහිවි. මේ පෙළ ගැහෙන කඳවුර බොහොම පැහැදිලි කඳවුරක් බෙදිලා තියෙනවා. කඳවුරු දෙකයි තියෙන්නේ. ඒ තමයි ජනතාව සහ ජනතාවට එරෙහි මේ ප්‍රභූවාදී කාටනය, නව ලිබරල් කාටනය. ඒක වික්‍රමසිංහ, රාජපක්ෂ, ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් මේ ඇතුළු මේ කල්ලියට එරෙහිව කරන අරගලයක්. ඉතින් ඒ අරගලය ඉතාම ඓතිහාසික අරගලයක්. සම්පන්ති සටන මං හිතන්නේ අපි සූදානම් වෙමින් තිබෙන්නේ ඒක. ඒක තමයි මේ මොහොතේ ලංකාවේ තිබෙන දේශපාලන ස්වරූපය, ලංකාවේ ගොඩනැගිමින් තිබෙන තත්ත්වය. ඒතර මේක ඓතිහාසිකයි. මේක මං හිතන්නේ අපේ ඉරණම තීන්දුවෙන්. මේක අපේ ජනතාවගේ ඉරණම තීන්දුවෙන් සටනක්. මේක ලෝකයේ පුරාම ලෝකයේ ගත්තාම ලෝකයේ දෙස බලන කොටත් මං හිතන්නේ ලෝකයේ මේ අලුත් යම් විදිහට වාම ජනතාවාදී බලවේග ගොඩනැගිමින් තිබෙනවා. මං උදාහරණ කීපයක් ගත්තොත් ප්‍රංශයේ මං හිතන්නේ ගොඩනැගුණා ඒ ප්‍රංශයේ වාමවාදී නිකුතු වෙලා හදාගත්ත ඒ ප්‍රංශ ඒ වමේ හවුල මං හිතන්නේ ලෝකේ ඉතාමත්ම පරපතල විදියට අලුත් අදහසකට අලුත් පරිවර්තනයකට ඉඩ ලබා දෙන මාවතක් එලි කරන පරිවර්තනයක ආරම්භයක්. අනෙක් පැත්තෙන් අපිට කසේනාගලේ, මෙක්සිකෝ මේ වගේ රටවල් තමන්ගේ වාම ජනතාවාදී න්‍යායපත්‍රයන් ඔස්සේ අලුත් නායකයෝ බිහි වෙන මොහොතක් බවට පත් වෙලා. ඉතින් මම හිතන්නේ ලංකාව ඒකට එක්තරා විදිහක තවත් අවස්ථාවක් උද්දීපනයක් වෙයි කියන විශ්වාසයක් මට තිබෙනවා. විශේෂයෙන්ම වාමවාදී විදිහට අපි මේ සටනට අපි විශේෂයෙන් වැදගත් වෙනවා. මම හිතන්නේ ඒක අවසානයේදී අපි ගෝලීය දකුණ විදිහට අපිට එකතු වෙන්න අවස්ථාවක් හදාගන්න ඕනේ. ගෝලීය දකුණ විදිහට ජාත්‍යන්තරව බැලුවහමත් අපිට ඒ ගෝලීය දකුණේ කඳවුරත් එක්ක අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මම හිතන ඉතාම සාධනීය අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික ජනබලවේගයේ ආර්ථික දැක්ම තුළ අර DSA කියන එක, Debt Sustainability Analysis කියන එක, DSA කියන එක අපි අපේ රටේ ජනතාවගේ අභිලාෂයන් පුරා කරගෙන කරන්න. එහෙම නැතුව මේ කෝපරේට් කැපිටල් එක සතුටු කරන්නවත් IMF එකේ න්‍යාය පත්‍රයට අනුව අපේ රටේ ජනතාවගේ රීරි මාංශයම උරගෙන කාලා ණය ගෙවීමේ ප්‍රතිපත්තියක් නෙමෙයි. දැන් සෙනගලේ කරා, මෙක්සිකෝව කරා, යුරුගේ කළා, තොරේ හෙන්ඩුරා හොන්ඩුරාස් වැනි රාජ්‍යයන් කළා. අපි ඒ වගේ අත්දැකීම් අරගෙන විශේෂයෙන්ම මේ අර මේ විද්වතුන් අර 180 දෙනෙක් අපේ රට වෙනුවෙන් පෙළ ගැහිමින් කරන අරගලය ආයි මැදිහත් වීමට තවත් තල්ලුවක් ලබා දෙමින් මං හිතන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය විශේෂයෙන්ම ඔවුන් IMF එක මේ වෙලේ අපිව දඩු කඳේ ගහන්න යන ඉල්ලීම, ඒ කියන්නේ අපේ අතිරික්තයක් 2.3%ක අතිරික්තයක් අපි තියාගන්න ඕනේ කියන ඉල්ලීම මං හිතන්නේ සාමාන්‍යයෙන් අපිට වඩා ඉහළ සංවර්ධනයක් වෙන්න රටවල් වලටවත් තමන්ගේ දළදේශීය නිෂ්පාදනයේ 2.3%ක අතිරික්තයක් ප්‍රාථමික අතිරික්තයක් පෙන්වන්න බෑ. එහෙම පෙන්වන්න නම් අපි කළ යුතු වන්නේ මොකද්ද?
අපි අපේ ජනතාවගේ සුභසාධනය, අපේ ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය අධ්‍යාපනය, ප්‍රවාහනය, අපි ආහාර සුරක්ෂිත භාවය මේ සඳහා කරන වියදම් කපාහැරලා සම්පූර්ණයෙන්ම මේ ආර්ථිකය හකුලවා දමලා ඒ ණය හිමියන් සතුටු කරන තැනකට අපි තල්ලු කරන්න. එතකොට මොන වගේ අදම ප්‍රතිපත්තියක්ද මේක? ඒ නිසා මම හිතන්නේ අපි මේ මොහොතේදී අපේ DSA කියන එක ප්‍රධාන ඉලක්කය බවට පත් කරගන්න, අරමුණ බවට පත් කරගන්න ඕනේ. ඒ අපි ඒ IMF ඇතුළු ඒ ණය දෙන ඒ ණය හිමියන් සමග ඍජුව සාකච්ඡා කරන්න ඕනේ. මම හිතන්නේ ජනතාව මත පිහිට, ජනතාවගේ සුභසිද්ධිය මුල් කරගෙන ජනතාව නියෝජනය කරමින් අපි ඒ ආර්ථික වශයෙන් අපේ ජනතාවගේ ජීවිත රැක ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම හිතන්නේ අපේ ජනතාවගේ ප්‍රධානම කාරණේ අපේ ආහාර සුරක්ෂිතභාවය, අපේ දරුවන්ගේ ආහාර සුරක්ෂිතභාවය 42%යි අපේ ළමා මන්ද පෝෂණය. එතකොට අපි මේ කතා කරනවා පෝලිං නැති කරා කියලා රනිල් වික්‍රමසිංහ. මොන පෝලිංද? තෙල් පෝලිං නැති කරායි කියලා. තෙල් පෝලිං තියෙයිද? තෙල් පෝලිං තියෙන 40%ක් ලංකාවේ ඉන්ධන භාවිතය මගහැරලා 40%ක් අපි ඉන්ධන භාවිතයෙන් පළවා හැරලා තිනවා මේ රටේ පහළම ජන සමාජය. ඉතින් පෝලිං තියෙන්නේ නැහැ. තෙල් වල මිල තෙල් ලීටරයක් ගහගන්න බැරි, අනික සාමාන්‍ය ගමනක් යන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා තමයි 40%කින් තෙල් භාවිතය අඩු වෙලා තියෙන්නේ. තෙවැනි රටක් අත්‍යවශ්‍ය ආහාර නැහැ, බඩු තියෙනවා මිනිස්සුන්ට, ආහාර වේලක් මේ පෝෂදායි ආහාරක් වේලක් දරුවන්ට දෙන්න බෑ. ඒ නිසා තමයි 42%ක් වෙලා තියෙන්නේ. ස්කූල් ඩ්‍රොප් අවුට්, ස්කූල් වලින් එළියට වැටෙන ප්‍රමාණය අති විශාල ප්‍රමාණයක් ඉහළට ගිහිල්ලා තියෙනවා. අපේ මුළු ආර්ථිකයම හැකිලා තිනවා කියන 40%. එවැනි තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ ආර්ථිකය හකුලවල තියෙන කාගෙද පිටිතද ගල්ලා තියෙන්නේ? පෙරටේ අහිංසක ජනතාව, පහත මාලය, පහළ ජන කොටස, පහළ මධ්‍යම පන්තිය. උතර මේ අය තමයි මේ ඌරගෙන කන්නේ. අර ඉහළ ධනපතියන්ට බදු ගහන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්ලට බදු ගහන්නේ නැහැ. පෑ ගමගේලට බදු ගහන්නේ නැහැ. උතර බදු වලින් වංචා කරපු ප්‍රමාණය කොහොමද? ඒකේ මුදල පෞගේ අවුරුද්දේ විතර බදු වලින් වංචා කරලා තිනවා කෝටි 93,000. ඔවුන් බදු වලින් වංචා කරනවා, බදු සහන උන්ට දෙනවා. මේ පහළ මිනිස්සුන්ගේ වීරි මාංශය මුහුරගෙන කාලා නායකයෝ. එතකොට මේ අසාධාරණ, මේ අදම, මේ අශීලාචාර මේ නව ලිබරල් පර්යාය වෙනස් කළේ. ඒක මං හිතන්නේ කරන්න වෙන්නේ ජනතාවාදී, ජනතාව විශ්වාසක, ජනතාව කෙරෙහි විශ්වාසය නිසා ජනතාව රැක ගැනීම රාජ්‍ය වගකීම කියලයි. දැන් මේ රාජ්‍ය වගකීම බවට පත් වෙලා මේ රාජ්‍ය අද රාජ්‍ය මර්ධනීය, ජනතාව මත උදාහරින්නේ මර්ධනීය, ජනතාව මත මර්ධනීය උදාහරින්නේ මේ කම්ප්‍රඩෝර් පැලන්තිය, මේ පාදඩ රාජපක්ෂ පැලන්තිය ප්‍රමුඛ ජාත්‍යන්තර මංකොල්ලකාරී ස්වෛරී බැඳුම් කරවලින් ණයගත්ත එමෙත කෝපරේට් කැපිටල් එක ආරක්ෂා කරන ප්‍රතිපත්තියක තමයි. එවැනි ප්‍රතිපත්තියකින් බැහැර වෙන්න පුළුවන් ජනතාව මත පිටලා ජනතාව රැක ගැනීම රාජ්‍ය වගකීම බවට පත් කරගන්න පුළුවන් පරිවර්තනයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේක රිෆෝම් කරන වෙලාවක් නෙමෙයි, මේක ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට යන වෙලාවක්. ඒක තමයි මම හිතන්නේ මේ මොහොතේදී මේ රටේ ජනාධිපතිවරණය සහ දේශපාලන තත්ත්වය බවට පත් වෙලා තියෙනවා. පිට මේක තමයි තියෙන වගකීම මේ විදිහේ. ඒක කතා කරන්න එපා. අපෝහක ස්වරූපයකට අරන් යන්නේ මේ තියෙන. ඔව් පැහැදිලිව. පැහැදිලි. ඩයලොග් එක නේ නිකන්. නිකන් එහෙම වැඩක් තමයි මේ අපිත් නිකන් යෝජනා කරන්නේ මේක අර. ඔව්. මේක කතා කරමු.